අතිගරු ජනාධිපතිතුමා පත් වෙලා මෛත්‍රීපාල සිසිලමැතිතුමා පත් වෙලා කිසිම කෙනෙකුට ඇඟිල්ලක් දික් කරලා වැරදි කියන්න බැරි තත්ත්වයක් අද ඇති කරලා තියෙනවා. අපි තාමත්ම කනගාටු වෙනවා අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන. දැන් බලන්න මොන තත්ත්වෙලද මා පත් වුණාද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද්‍රෝහී ගමක් කරන්නේ නැහැ කියලා ලක්ෂ්මන් කදිරගාම රැමතුමාව අගමැති කරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගිහිල්ලා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමා කිව්වා මේ මිනිස්සයා මෛත්‍රීපාල සේනානායක මහත්මයා අනුර බණ්ඩාරනායක මහත්මයාලා ඔක්කොම පක්ෂේ දාලා යනකොට මේ මිනිස්සු හිටියා. ඒක විතරක් හිතලා මේ මිනිස්සුන්ට දෙන්න කියලා තමයි එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ දුන්නේ. එතුමාගේ කාලේ එතුමාට සියලු දෙනාම එකව වෙලා සහයෝගය දුන්නා. අග්‍රාමාත්‍ය ඇරිර දෙපාරක් ජනාධිපති ඇරිර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුල ඉඳලා වෙන කිසිදු නායකයෙක් කරපු නැති බලු වැඩක් විශ්‍රාම ගන්නෙ නැතුව අර හොරගම් කරපු නිසා ඒ හොරකමටම ටේස්ට් එක වැඩිලා ඒ නිසා දේශපාලනයෙන් සමුගන්න බැරි තත්ත්වයක් මහින්ද රාජපක්ෂ පවුලට සිදු වුණා. අනේ පව් අද පෝට්ටුවක් උස්සගෙන ඒ පාටටම ඇඳුම් ඇඳගෙන රට වටා යනවා, පන්සල් ගානේ යනවා, පෝට්ටුවට ඡන්ද දෙන්න කියලා මේ මිනිහගේ කට ඇරලා කියන්න පුළුවන්ද කියලා මම අහනවා. ලැජ්ජයි මාත්‍යෝ, කවුරුත් හිතුවේ නැහැ මේ වගේ තුට්ටු දෙකේ ලෙවල් එකට ඔයා වැටෙන එක. අපි තාමත්ම කනගාටු වෙනවා. ඔයාට අපි මොනා කියන්නද කියලා දන්නේ නැහැ. අපිට හිනා වෙන්නද හඬන්නද කියලා දන්නේ නැහැ. ඔබතුමාගේ මේ තත්ත්වය ගැන හිතලා ඇත්ත වශයෙන්ම ඔයාත් සමග ඉන්න ඒ හොරු පිරිසත් වැඩි කල් යන්නේ නැහැ. තව මාසයක් දෙකක් යනකොට අපිට ඇවිල්ලා හිරගෙදර බලන්න පුළුවන් වෙයි. ඒ හොරකම් කරපු නඩේම අනිවාර්යයෙන්ම දැන් ඇතුළට ගන්න කාලය ඇවිල්ලා තියෙනවා. මේකත් අතිගරු ජනාධිපතිතුමාගේ ඒ මග පෙන්වීමෙන් තමයි ඕක වෙන්නේ. පෝට්ටුවට ඡන්ද දෙන්න කියලා පෝට්ටුවේ එහෙම අල්ලගෙන ෆොටෝ දානවා. පෝට්ටුවට ඡන්ද දෙන්න කියලා පෝස්චර් ගාලා තියෙනවා. එයාගේ මූණ දාලා. මේ එක අපේක්ෂකයෙක්වත් පෝට්ටුවේ ඒ අපේක්ෂකයාගේ ෆොටෝ එක දාලා පෝට්ටුවට ඡන්ද දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. හැම එකම පෝට්ටුව නෙවෙයි, ෆොටෝත් වඩා මහින්ද රාජපක්ෂ තමයි ලාංඡනය කරලා පෝට්ටුවට ඡන්ද දෙන්න කියලා. ඇයි මේ මිනිසුන්ගේ ඡායාරූප දාන්න බෑ? හොරකම් වංචා දූෂණයට අවුවෙච්ච කට්ටිය. එහෙම නැත්නම් මිනි මරපු කට්ටිය. එහෙමත් නැත්නම් දූෂණය කරපු කට්ටිය. ඉතින් මේ උදවියට ඡන්ද ඉල්ලන්න බෑ කියන එක පැහැදිලි ලෙස ජනතාව කියනවා. සා ජනතාව මේ මැතිවරණයේදී තේරුම් ගන්න ඕනේ එක දෙයක් තියෙනවා. මා පරිමාණයේ අල්ලස් දූෂණය කොමිෂන් වාර්තාව ජනාධිපතිතුමාට බාර දීලා අල්ලස් දූෂණ කොමිෂමට සා AGS ඩිපාර්ට්මන්ට් එකට අධිකාරී ජනාධිපතිතුමා යවලා තියෙනවා. බොන් කොමිෂන් එකේ වාර්තාවත් අධිකාරී ජනාධිපතිතුමා බාර දීලා අද විවාදේ පාර්ලිමේන්තුවේ පටන් ගත්. දැන් මේ විවාදේ පටන් ගන්නත් ඉස්සර මේ හොරගමේ ඉන්න GLPRS මහත්මයාගේ පක්ෂයේ උන් ටික කලබල වෙලා කෑ ගන්න ගත්තා. මේ විවාදේ නීතිමය ක්‍රමවේදයක් අල්ලගෙන මේගොල්ලන් කල් දාන්න බලනවා කියලා. එහෙම ප්‍රකාශයක් උනේ නැහැ. කතානායකතුමා පක්ෂ නායකයන් කැඳවලා ඒ ඔක්කොමත් එක දින වේලාවල් ඔක්කොම දාලා ඉවරයි. මේ බොරු නාටකමක් දාන්නේ GLPRS මහත්මයා. මේක කල් දාන්න යනවා කියලා. කල් දැම්මොත්නේ කතා කරන්න ඕනේ. කල් දැම්මේ නැහැ. මේ වෙනකොට විවාදේ පටන් ගත්තා. ඇයි ඒ GLPRS මහත්තයා කොහොම දඟලන්නේ? මා පරිමාණයේ හොරකම් දූෂණය කොමිෂන් වාර්තාවේ රාජපක්ෂ පවුලම ඕකේ ඉන්නවා. ඒකත් එක්ක ඉන්න හොර නඩේත් ඕකේ ඉන්නවා. ඒ නිසා ඕක ගන්නෙ නැතුව හිටියොත් හොඳයි කියන තත්ත්වෙ තමයි ඒගොල්ලන් ඇවිල්ලා අනිත් ඒගොල්ලන් මේක කල් දාන්න යනවා. කතානායකතුමා පෑදිලිස එක දෙයක් කිව්වා. මීට ඉස්සරත් මේ වගේ සබ් ජුඩිකේ කියන ප්‍රශ්නේ ඇවිල්ලා ඒ එවකට ඉදපු කතානායකවරයා ඒකට රූලින් එකක් දෙනවා. මේකේ එහෙම ප්‍රශ්නයක් නෑ, මේක විවාද කරන්න පුළුවන් කියලා. ඒ නිසාම තමයි මේ විවාදය පටන් අරගෙන තියෙනවා. විවාදයේදී හුඟක් දේවල් එළි වෙන්න පුළුවන්.